අද පොළොන්නරුව ගත්තහම ජනාධිපතිවරයා කියනවා මහා වැලි වංචාවක් දූෂණයක් සිද්ධ වෙනවා. අපි අහනවා මේ මහා වැලි වංචාව දූෂණය පරිසර ඇමතිවරයා විදියට අවුරුදු 17ක් එතුමා ඉඳලාද දැන්ද මේක දැක්කේ කියලා. අද පොළොන්නරුවේ ගොවියෝ අප්පා දුක් විඳිනවා. ගොයන් ටික කැපෙනකොට රුපියල් 20යි, වී ටික රුපියල් 25යි. වී මාෆියා කාර්යෝ ටික රජසබ විඳින්න ඕනකොට රජසබ වී මාෆියා කාර්යෝ ටික රජුන්ට වැඩිය සබ විඳිනකොට රජසබ විඳින්න ඕන ගොවියෝ අපා දුක් විඳිනවායි කියන පණිවිඩයක් අපි මෙතනදී ලබලා දෙනවා. එහෙමනම් නැවත ගොවියා ශක්තිමත් කරන්න මහින්ද රාජපක්ෂ පාලනයක් මේ රටට ගෙනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම දවසකට පොළොන්නරුවෙන් වැලි ලොරි 600ක් යනවා. එක වැලි ලොරියක කොළඹ මිල රුපියල් 62000යි. 62000 වැඩි කිරීම 600 3 කෝටි 62 ලක්ෂයයි. හැබැයි රජයට අපි පාර්ලිමේන්තුවේ ඇහුවා රජයට මේ වැලි වලින් ආදී වෙන ආදායම කීයද කියලා. ලක්ෂ 10ක්වත් නැහැ. රජයට මහා භාණ්ඩාගාරයකත් මේ හරහා ආය වෙන මුදල. ප්‍රවාහන කටයුතු වලට තව ලක්ෂ 40ක් තිබ්බත් දවසකට මේ වැලි මංකොල්ලේ ඒ වැලි මාෆියා කාර්යෝ ටිකත් එක්ක කෝටි 3කට වැඩි මහජන මුදල් මේ අහිංසක ජනතාවගේ අයිතිය ඌරා කනවයි කියන පණිවිඩයත් අපි මෙතනදී ලබලා දෙනවා. ඒ නිසා මේවා කතා කරනකොට අපිව මරන්න හදන්න එපා. අපි නම් බොරු චෝදනා දාලා අපි කරපු නැති වැදිරි වලට යම් කිසි දෙයක් දාලා අපිව අත්අඩංගුවට ගැනීමේ බාල කුමන්ත්‍රණ කරන්න එපා. අපි කියන්නේ උත්තර දෙන්න, ජනතාවට උත්තර දෙන්න. ඒ නිසා මේ පාර විකල්පයක් නැහැ. සිරිසේන මහත්තයලාට විකල්පයක් නැහැ. මේකයි තියෙන ප්‍රශ්නය. එකක් තියෙන්නේ පරාජය බාර ගැනීම. එකක් තියෙන්නේ පරාජය බාර ගැනීම. එහෙම නැත්නම් තියෙන්නේ රොෂාන් රණසිංහව මරණ එක. එහෙම නැත්නම් තියෙන්නේ රොෂාන් රණසිංහ නොකල වරදකට පටලලා හිරගත කිරීම. ඒ නිසා මේ අය බලනවා නොකල වරදකට මාව පටලලා හිරගත කරන්න. මේ අය බලනවා මාව මරලා දාන්න. ඒ දෙකම දැන් කරන්න උත්සාහ කරද්දී අපි මේ රටේ ජනතාවට කියනවා අවදියෙන් ඉන්න. මෙවැනි ඒකාධිපති පාලනයකට මේ රටේ ජනතාව ඉඩ දෙන්න එපයි කියන පණිවිඩය අපි ලබා දෙනවා. වගේම අපි කියනවා සිරිසේන මහත්තයෝ අපි පිළිගන්නේ නැහැ. සිරිසේන මහත්තයෝ අපි පිළිගන්නේ නැහැ. අන්ත පරාජය බාර අරගෙන ඊළඟ මැතිවරණේ අන්ත පරාජය බාර අරගෙන ගෙදර යන්න සූදානම් වෙන්න කියන පණිවිඩය අපි මෙතනදී ලබලා දෙනවා.